i run ඒදනට බොම සුන්දර දවසක් වෙන්න කිය රට දව අපි පාර්ථනා කරනවා අප ජීවිතවල් අපි සාමානයෙන් හැමෝම කැමති බෞ්තික අපට තියෙනවාට වඩා හොඳ වාහනයක් තියනවා ඉන්වාට වඩා හොඳ නිවසක් මේ ද කරනට වඩාට හොඳට මුදල් ලබෙනවානන් වියදන් කරන අපි ඕනම කෙනෙක් සතුටින් ඒේ බාරගන්නවා මොකද සීලුමදනාගිලක්කේ බෞතික තවදේවල් සැප සම්පත් වැඩිර ගැනින් නමුත් ඔබ මොහොත කරහිතන් ඔබ ඉන්නත් එෙන් හෙට දවස වෙනවිට ඔබ යිට වදා හොඳ වාහනයක් නිවසක් මිල මුදල් යානවාහ ලැබනොත් ඔබ ජීවිත ස. dispatch katakarana puluan. දන්න ප්‍රශ්යට බොනඟ රිජ් පිළිතුරක් නෑ කියල. එහම බෞතික දේවල්ති බුණ කියලා පේ ජීවිතලාට කමමු දක්වත් සතුටින් ජීවත්වෙන්න බෑ අප අභ්‍යන්තරය අපේ සිතු විලි වෙනස්කර ගත්තේ නැන ඉතින් අප අදත් සූදානම් වෙන්න ම වාසනාවත වැඩසට හන සුපුරුදු විදිහයට ආරම් කරන්නද ඔබ දන්නවා හැමදාම තෙතුමන පිත් එකක සම්බන්වෙන මාන හැකපුුණු දේශකතුම මහන් පල්ලෙගුර මත්මයිවන් සබ දේසනක් අයි ක් එක දවසේ කවුහරි කෙනෙක් පන්නවාට වඩ අපිට බෞතික සැප සම්පත් ලබා දෙෙනවා කිවෝ අපි ඕනම කෙනෙ ඒ දේ බොහොම කැමත්තෙන් බාරගන්න. ඕ පූනිික ඔබ කියව ඉතාම නිවැරදී මිනිසුන් නිරන්තර සටනක නැතන් අධිවේගී ගමනක නිරතවෙලා ඉන්නවා. අද ඔවුන්ට තිබෙන දේට වඩා නැතිදේ සොයමින් ලබාගන්නට ආශාවෙන්. ඔවුන් සතුට සොයාගෙන සතුට බොහෝ බෞතික දේවල්මත පදනම් කරත් අවසානේ ඔවුන්ට සතුට බෞතික දේමත සොයාගතනු හැකි. ක් තියෙනවා සතුට සොයාගෙන මුළු ලෝකය පුරා දුවන මිනිසා නැවතත් ස සිය නිවසටම සතුට සොයා පැමිණේ කියලා. බෞතික දේවල් මත තාවකාලික සතුටක් ලැබනත් ඒත් දිගුකාලින සතුටක් නෝන නිසා වෙන් අපි අද ටිකක් ගැමරින් නැවත අපේ ජීවිත ගැන කතා කරන්නට සූදානම්. පූනිිකායට හුදාරම්භයක් ගත්තා මාතෘ කාවිම පි පටහහිගත්ත. අපි අද කතා කරන්නට බලාපපුරොත්තු වෙන්නේ, නිසල ජලයේ ගැඹුර පෙනේ. නිසල ජලයේ ගැඹුර පෙනේ කියන මාතුෘකාව ඔස්සේ නැවත සැරයක් අපි අපගේ ජීවිත දෙස ආපසු හැරී බලමු. අපි මේ මාතෘකාවෙන් අදහස් කරන්නේ කුමක් දයි කියයා ඔබට වචනයක් දෙකක් කියනවාන මගේ මිතවරුුණි ඔබ ඕනෑම කෙනෙක් දන්නවා ජලය කැලතුනු වෙලාවත ජලය කැළමුණු වෙලාවත එහි පත්තුල නැතැන් ගැඹුර නොපෙනී යනවා. ඉතර විශ්වාස කරනවා අපි ඉදිනදා ජීවිත ගත කරන මිනිසුන්. මගතොටේ හමුවන මිනිසුන් මොහෝ කැලඹුණු ජීවිත ගතකරනවාය ඔවුන් යානවාහනවල නැගිලා හරි අපූරුවට ඇඳ පැළඳගෙන පාරට බැස්සාට කාර්යාලවට පිය මැන්න්නාට ඔවුන්ගේ අ්‍යන්තර සතුටත් ඒ විද්‍යටම තිමේ දයි කියා නැවත සිතා බැලිය යුතුද කියන එක. අපි අද කතා කරන්න හදන්නේ ගැඹරු ජලයේ. ගැඹර නිසල ජලයේ ගැඹුර පෙනේ කියන මාතෘකා හස්සේ ඔබ සතුටෙන්ද සිටෙන්නේ ඔබ සතුට අර්ථකතනය කර විද්‍යිය හරිද ජීවිතයේ ගත කරන්නට ම ජීවිතය වින්දනය කරන්නට මීත වඩා වෙනස් ක්‍රමතිබේද. අපි අදතිකක් ඒ ගැන කතා කරමු. හොඳයි අපිආද මේ මාතෘකාව කතා කරන්නට තීරණෙකරේ විශේෂයෙන්ම අපි සියලුම දෙනාගේ ගති පැවතුම් එෙම නැතන් අපි සියලුම දෙනා ම ලොකු තරගේකින් නොමේ සමාජය තුළ එකක්න එකකා පරයා ඉදිරියට යන්න එනිසා අපි හිතුවා බාහිරයෙන් අපි පේන දේට වඩා ඔබේ අභ්‍යන්තරයට කතා කිරම් වැදකත් කියලා පුංචි කාරණාවක් දැගන්නවනේ මහන් පල්ලිකුර මාත්මයගේ අපි මේ කතා කරන්න දැන මාතෘකාව අපේ දැනත්මක චින්තනයක් එක්ොම හොඳ සම්බන්ධ වෙන්න ඕ. ඕ නාාත්මක චින්තනේදී අපි කතා කරන්නේ සිතන ක්‍රමය ගැනේ සිතුවෙලි ගෙනයි. අපි ඒක ටිකක් ඉස්සර හටවිලකින්වා ආකල්පමය වෙනසක්කු දේසා කියලා. අපි ඇත්තට මේ තවසරයක් කරන්නේ ජීවිතය අප යම්යම් දේවල් වර්ගී කරණය කරන විදිිය ජීවිතය යම්යම් දේවල්ලට වටිනාකම් දෙන විදිිය පිළිබඳව නැවතත් අපි ආකල්පමය වසයෙන් අවශ්‍යනං වෙනසක් කරන්නට සිතා බලමු. ඉතින් මේකත් ධනාත්මක ජින්තනයව තමයි. ආකල්පම සංවර්ධනයම තමයි හැබැයි. ඒ වඩා ටක් වෙනස් විදිියකින්. අපි ඔබගේ ජීවිතවලට ඔබගේ හදවත් ොලට කතා කරන්න සූදානයි. මේක මට කියන්නට වෙන්නේ ධනාත්මක චින්තනයෙන් ටිකක් ඔබත ගියපු වැඩ සටහනක්. අපි සාමානය ඊලක්කයකට යමක් කරනකොට අප මිලක්කයක් අරමුණක් තියාගෙන වැඩකරනකොට අප නිසලවේ ගමන යන්න පුල. පනික් අපි නිසලවකනකින් අදහස් කරන්නේ ඇත්තටම අපගේ සිත්තුූ විලේකෙන සීලුවම ලෝකයේ පහලාවෙච්ච දර්ශනෝල කියලා තියෙන්නේ. අපි පාලනය කරනවානං අප විසින් පාලනය කළ යුතු ප්‍රබලම අපගේ ඉන්ද්‍රිය ස්නැත්තන් අපගේ ශක්්‍යය තමයි සිට කියන එක. සිතුවිලි තැම්පත් කර ගත්ත තරමට සිතුවිලි මෙහයවන්නට මෙහයවීමේ බලය අප අතර ගත්ත තරමට නැත සිත පාලනය කිරීමේ හැකියාව අපි ලබාගත්ත තරමට අපිට ජීවිතයේ ගැඹු අවබෝධ කරගැෙන බොහෝ දුරයන්නට පුළුවන් වෙනවා. ඔබ කියපුදේ ඉතා නෙවැරදි. අපි මේ අධිවේගේ ලෝකේ බොහෝ දේවල් බෞතිකදේමේ. ඇ ීරණය කරද්ද නිසලව ගමනා කියන්නට බැරි තරමට සිතුවිලි සෑම නිමේශයකම සෙලවෙන මට්ටමකට අපි පත්වී තිබෙනවා. ඇත්තටම කියනවාන අදදවස අපගේ සිතුවිලි නැත්තන් සිතනා ක්‍රමය තීරණය කරන්නේ අපි නොව අපි සම්පෝර්නයම අපේ සිතන පතන ක්‍රමය අනුන්ට භාරදී අවසන්. කවුද අපි වෙනුවෙන්හිතන්නේ. සමහරලාට අපි සිටියයුතු විදිී අපි දේශපාලත්වයන්ට බාර දෙෙනවා. සමහර වෙලාව අපි සිටිය යුතු විදිය ජනමාද්‍යවලට ාරද දෙවා. සමහර ට අපි සිටිය යුතු විදදි අපේ ගුරුවරුන්ට බාර දෙෙනවා. සමහර වෙට අපේ ගැන තීරණ ගැනීමේ සිටිය යුතු විදිය බල අපේ මිත්‍රයන්ට භාර දෙෙනවා. මෙහම බැල්ලුවම අවසානය ඔය ජීවත්වෙන්නේ ඔබ නෙවෙයි. ඔබ හැර අනිත් ඕන සියලුවම මිනිසාට ඕන විදිට ඔබ ජීවත්වෙනවා. මිසක්කා ඔය ජීවත්වෙන්නේ ඔබ නවෙේ. ඉතින් සෑම නිමේශයකම ඔබ ඉන්නේ හෙල්ලෙමින් තමයි. සෙලවෙමින් තමයි. ගැස්සෙමින් තමයි. එන්නිසා අපි අද ඔබට ආරාධනා කරන්නේ. ඔබේ ජීවිතය ගැන තවසරයක් ඔබටම සිතා බලා පොඩ්ඩක් නතර වෙලා හෙට දවස ගැන අපේ සැලසුමක් හදා ගනිමු කියන එකයි. පුනිකා මට දැනෙන දෙයක් තියෙනවා. මිනිසා සත්වයාගේ සිට කැලේ හිටපු වානරයාගේ සිට මිනිසා කියෙන උසස් මනසක් ඇති සතා දක්වා පරිනාමය වෙලා තිබුණට මට වෙලාවකට හිතෙනවා. ඒත් මහා පරිනාම ක්‍රියාවලී අවසානයේ නැත යම් තැනක ඉන්න අද දවසේ. අපි මුල්යුගේ තිබුණු සමහර දේවල් වලින් තවම ලොකු වෙනසක් වෙලා නැහැයිිය. ලොකු වෙනසක් වෙලා නැහිය. ඒ සමහරක් දේවල් තවමත් අපි ඒ විදියට කරමින් සිටිරවා. අපි වෙනස් කල්ලා තියෙන්නේ. යම් යම් බෞතික දේවල්ටිකක් විතරයි. ඔබ නිකමට හිතල බලන්න ගල්යුගේ හිතපු මිනිසා කරන දේවල්වලත් නැත්තං ඔවුන් සපුරාගන්නා අවශ්‍යතාවන් වලත්. අදදවසේ අපි ඉ්තු කරගන්න සපුරාගන්න අවශ්‍යතාවන් වලත් වෙනසක් නෑ. වෙනස් වී තිබෙන්නේ ඒ අපි ටුකරගන්නා ක්‍රමය විතරයි. විදියවිතරයි. ඒත්මත වෙලාවවැකට හිතන වසර තිස් දහසක් කතලිස් දහසක් ගෙහෙලා අපි ආපහු මුල් තැන තම යමින් සිටිනවාද. උදාහරණයක් විදියට කැලේ ගල්ගුහාාවල ජීවත්වෙච්ච මිනිසු සතෙක් අල්ලාගෙනඒ සතාගේ මාන්සය ඩින්නෙන් පොළුස්සාගෙන අනුභව කරා ගලක් මතවාඩි වෙලා. අද දවසේ දියුණුවයි කියා. අපි රුපියල් ලක්ෂගන්නන් දහස් ගනන් වියදන් කොට හෝටලියකට ගිහින්. නැවතත් එලියයේ වාඩිවී ඒවිදිී විදිටම මස් පුළුස්සාගෙන මිනිසුන් වටකරගෙන කාලා ජීවත් වෙනවා. පනික අපේ පුරාණයේ මිනිස්සු පුංචි පුංචි පැල්පත් හදාගෙන කැලයේ ජීවත් වනාා. බොහෝ වසර තිස් දහසකට පස්සේ අපි නැවතත්. පෝටල්ලට මුදල් ගෙවලා එවැනිම කුටි තුළ සල්ලිදීලා ජීවත් වෙනවා. අපි ගෙදරින් එල්ලියට යනවා මුදල් වියදන් කරමින් මේවස් සොයාගෙන. එඒන් නිසාපි තවසරයක් සිතා බලන්නට ඕනේ අපි මේ ජීවිත් වෙනවා කියන්නේ මොකක්ද. සතුට සොයන තැන හරිද. සතුට ලබන ක්‍රමය හරිද. එන්නිසා අපි ආරාධනා කරන්නේ. මිසල ජලයේ ගැඹුර පෙනෙන නිසා මොහොතක් අපි නතරවී අපේ ජීවිත දෙස නැවත හැරී බලමු කියන එකයි. මට වෙලාවකට හිතෙනවා මෙ නිකං විකාරනැතන් අමුතු විදී අදහසක් නැවත සිතන්නට අදහසක් වන්නට පුළුවන් මිනිසුවන අපි කියමින් ඉන්නවා සත්ව ලෝකයේ පරිසරයේ උසස්ම ජීවියා මිනිසාය කියලා. වෙලාවකට මට හිතෙනවා අනිත් සත්තුත් සමහරිට ගස් කොල නොත් මෙහෙම හිතනවා ඇති කියලා. පරිනාම වාදේදී කිව්වේ මිනිසා පරිනාමය වනේ පරිසරයට උචිතවීමේ සටනත් ආහාර සඳහා වූ සටනත් ප්‍රතිඵලයක් විදිට කියලයි පූණිකා. මේ දෙකේ ප්‍රතිඵලයක් විදිට මිනිසා පරිනාමය වුණ. අපි අද උදෑසන සිට හවස් වෙනකං මේ දිවිල්ල දුවන්නේ පරිසරයට උචිස සතයක්වී ජීවත් වන්නටත් තුන්වේල පිරිමසාගෙන කන්නටත්. ඔබෙත් මගත් සටනයයි. වෙලාවකට මට හිතෙනවා. මේ ටික කරලා අපි වර්ගයා බෝ කරලා මිය යනවා. මේ ක්‍රියාවලියම කරන තවත් සතුන් ගස්වැල්තිබෙනවා. ඔවුන් සමහර වෙට අපි තරන් දුවන්නේ නැති තරත්. නිකමට හිතල බලන්න ඔබේ නිවස ස්්‍රහ තියන ගස දෙස. ඒ ගස සොයන්පෝෂිතයි තමාවිසින් තමාය පෙනවා. වරිගයා බෝ කරනවා. හැබැයි අපි තරන් එහෙ මෙහේ දුවන්නේ නැතුව. කාටද කියන්න පුළුවන්. නිකං ඔබට හිතෙන් නැද්ද සමහරයට ගස් අපි දිහා බලාගෙන හිනා වෙන වැති. අන්නේ මෙහෙමත් පෞකාරිෝටික උදේ ඉඳල දුවන දිවිල්ල කැහැටි ජීවත්වෙන්නට කියලා. නිකමට හිතනපුූනිකා. අපි කොහොමද දන්නේ ගස් මොනවා අපි ගැන හිතනවා ඇද කියලා. පර්යේෂණ වාර්තාාවලින් දැන් තහවරු කරමින් පවතිනවා. ගස්වලට සංනිවේදනය කරන්න පුළුවන්ය, ගසුත් යම්කිසි මට්ටමක සිතුවලී වලින් යුතු ජීවින් වරගයක්ය කියලා. එන්නිසා අපි නැවත නැවතත්. අපේ ජීවිතයේ අර්ථකතන අපි යම්යන් දේවල් නිර්ුවචනය කරගත්ත විදි හරිද කියා සිතා බලන්නට අවශ්‍යයි. පසුගිය දිනක මා මිත්‍රයෙක් සමඟ කතා කරමින් හිඳෙද්ද. අපේ රටේ මිනිසුන් යම් යන් දේවල් වර්ගී කරණය කරන හැට අර්ථකතනය හැටි ගැන අදහස් කීපයක් මා සමඟ සාකච්ඡා කර. අපි අපේ දේවල් වලටම හිනාාවී නිවැරදි කරගත යුතු නිසාවෙන්. ඔබට ඒ අපේ අදහස්, ඒ සාකච්ඡා සංකල්ප නැවතසරයක් බොහෝම හිමින්සරේ කතා බා කරන්නට කැමතිී යද. මට දිනක් මගේ මිත්‍රේ කියනවා යම් මල්ල ගෙවල් වලට කරදරයක් වනාාම ඒ මල්ගෙවල් වලට යන්න අපේරටේ දැනටත් ඉන්න මන්ත්‍රීතුමෙක් ඉන්නවා. එතුම සාමාන්‍ය බයිසිකලයක නැගලා කකුලට සැරප්පු දෙකක් දමාගෙන මළගවල් වලට ගොඩ වෙනවා. එහෙම ගොඩවනාම එතුමට මළගෙවල්වල හිමියන් නැතඟගේ නිවස් වල හිමියන් කියනවලු ස ොහොම මෙෙන්න එපා හොමාවන් අපිටත් ලැච්චයි හතර පස් දෙනෙක් වටකරගෙන අ ජී් එකෙන් එන්නකෝ කියා. මට නිකමට හිතෙනවා අපි යම්යන් දේවල් මනින විදිිය මේක තමයිය කියා.ඒ කියන්නේ අපිට වැදගත් වෙන්නේ පුද්ගලයා එන විදිිය මිසක්කා එන පුද්ජලයා නෙවෙයි. අපට අපි ජීවත්වන්නේ සමහර විට මවාගත්ත ලෝකවල මිනිසුන්ට පේන යැයි කියනෙකයි මගේ හැඟීම. අවමංගල දැන්වීමම් දුටුවාම ඔබට පෙනෙනවා. ඒ අවමංගල දැන්වීමේ මියගිහින් ඉන්නේ මව හෝපියා. එඒ අවමංගල දැන්වීම පත්තරයට හෝ රේඩියෝවට නිෙකුත් කල්ලා තියෙන්නේ කරුණෝටික කියවදදි ඔබට පේනවා. එංගලන්තේ අහවල් නගරේ ජීවත්වන පුතාද, ඕස්ට්‍රේලියාවේ සිට්නිිවල ජීවත්වන දුවගේ ද මවවන අහවලා මිය ගොස් ඇත. පනිෙකා දැම් මවමංගල දැන්වීම තියෙන්නේ පවුලෙහි පරම්පරාවේ දුවල පුතාලා ඉන්න තැන. හැබැයි මේ මියග අහිංසැක අම්මාගේ දේහට කරගහන්නට දරුවෝ ටික ළඟ නැත. මොක්කක්ද මේ ජීවිතය කියන අපි නැවත සිතා බැලිය යුතුයි. මහන් ලොකුවට අපි මේ නම් ලැස්තුව දැම්මාට මිය යන මොහොතේ දරුවන්. එකක ළඟ නැත්තං මැරුුණට පසේ දේහයට කරගහන්න දරුවෝටික නැත්තං. ඒ ජීවිතය ජීවිතය අද්ද කියයා අපි නැවත සිතා බැලිය යුතුයි. මේ වගේ කරුණු කාරණා කීපයක් අපිට අදතියෙනවා හිමින් කතා කරන්නට. හ අපි අද කතා කරන මාතෘකාව අපි සියලුම දෙනට පොදු මාතෘකාවක් සහ සමහරක් අයට අපි ිරි ජුව ල්ලක්ක කරගෙන කාටත් මාතෘකාවකස් කලේ නෑ පොදුවේ අප සමාජයටම අප මේ යන තරගකාරයේ ජීවින ගමනට අප මේ උදාහරණකිහිපයක්ත් තමයි කියන්න. හො පෝනිකා. අපි අදේ වගේ සංකල්ප එකක් දෙකක් කතා කරන්න බලාපොෘත්වෙනවා ඒ පලවෙනි එක අපි සිහින ලෝකවල ජීවත් වෙනවාය ඒ සිහින ලෝක සැබෑවට අපේ ප්‍රායෝගික ජීවිතයේ සොයා ගැනීම පහසු නැතිය. ඇත්තටම කියනවනම් මගේ මිත්‍රවරන්නේ ඔබ උදෑසන නැගෙට්ට වෙලේ සිටහ රාත්‍රී නින්දට යනකං ඔබගේ සිතුවිලි වලට බලපෑම් කරන්නට අති විශාල ආයතන ප්‍රමාණයක් අති විශාල පුද්ගලින් ප්‍රමාණයක් ඔබ වටේ ඉන්නවා. අපි හිමිීම් සරේ මේක කතා කරගන්නවානන් නිකමට හිතන්න අපේ රටේ පිරිමියෙක් අපේක්ෂා කරන ගැහැනිය ගැන. යම් කිසි පිරිමියෙක් පුවත්පත් විකුණන්න තියෙන කඩයකට ගියාම එහි එල්ලලා තියෙන ගැහැනු හා පිරිමින්ට අදාළ පත්තර ටික අරගෙන බැලුවාම ඒවය මුල් පිටුවේ ඉන්නේ අඩුගානයේ මුණේ ලපයක් කුරුලයක්වත් නැති අපූරු සුම්දරල්ලියන්. ඒ පත්තරේ අරගෙන කිහිල්ලේ ගාගෙන හවසඔුහු වැඩරලා ගෙදරගෙහිල්ල පූණිකා සාලයේ තියෙන පුටුවේ වාඩිවෙලා තීව එක දිහා බැලුවාම පෙනෙන්නේ සුරගෙන යන් වැනි පාාවෙන හරි අපූරු ලියන් ලඳුන්. ඇඇ ඔවුන් ඇයගේ නැත්තං එහි පෙනෙන ඒ සුන්දර ලියන්ගේ සොයාගන්නට වරදක් නැති තරමට හරි අපූරුවට කිරි ගරුඩෙන් ඔපකරාසේ අපිට පෙනෙනවා. මේ සියල්ුම සිහින ලෝකය මවාගෙන ඔහු ටීවියක දිහා බලාගෙන ඉන්නකොට ඔහු ගාවට තේක අරගෙන වැනිවැනි එන්නේ උදෑසන සිට හවස්වෙනකන් නිවසේ දරුවන් එක්ක ආහාරටික හදන්නට දහිරිය කරපු දඟකරපු නැත්තං හැප්පිච්ච සිය බිරිඳ දැලි නාාවරටික පෙරාගෙන. කකුලේ කටු ඇනිච්ච නිසා කුන්දු ගහගහ ඇවිල්ල තේක දෙනකොට මෙ පිරිමියා පුදුමාකාර ලෝක දෙක්කක අසරන වෙනවා. මොකදේ ලෝක දෙක. පත්තරේ දැකපු සුන්දරලියත් TV එකේ රූපවාහිනයේ පේන සුන්දරලියත් නෙවෙයි දැන් ගෙදරඉන්නේ ඇරහෙම් මෙහෙන් ර්‍රෙදිටික එල්ල ගත්ත මුහුණේ විඩාබර පෙනුුවෙන් යුතු තමාගේ සැබෑබිරිද. එක දැම්ම මේ කියමින් ඉන්න ඔන්න දැන් අර ජලය කැලතෙනවා. මොන ජලය ඔොහුගේ සිතුවිලි නැමති ජලොය. මට කියන්නට ඕන දේ තමයි මහත්තුරුණි ඔය TVීව එකේ ඔය පත්තරේ දකින තරන් හෝ ටෙලිනාටයේ පෙන්නන සුන්දර බිරිින්දෑවරුන්ම සුන්දර ගැහැනුන්ම ප්‍රායෝගික ලෝකෙත් අපිට සොයාගත හැකිද කියන එක අපි තවසරයක් සොයා බලා හිතිය යුතුයි. හේතුව නැත්තන් වෙන්නේ ඇයි මොකක්ද අපි මම නිතරම කියන්නේ අපි අපිට සිහින විකුණන්නට සිහින හදල දෙන්නට මේ ලෝකේ ආයතන සැලකයුතු ප්‍රමාණයක් තියනවා. ඒවයි නොමිලේම සිහින ටිකපය නිවසටම ගෙන අල්ල දෙනවා. අහිංසක දුප්පත් අපි සිහින ටිකො උළුවේ තියාගෙන හෙල්ලෙන්නවත් නැතුව පාරවල්ලොල ඇවි දැවිද. ඒ සිහින සැබෑ ලෝකෙ හොයෙනවා මගේ මිත්‍රෝනේ. මවල දෙන සැබෑ සමහරසිහින ඔබට සැබෑ ලෝකයේ සොයාගත නො හැකි. සැබෑ ලෝකේ එන්නේ සාමාන්‍යය මිනිස්සු.ඒත් සාමාන්‍ය මිනිස්සු කියන්නේ රූපවාහිනියෙන් ගෙදර සාලයට එන්න ටෙලිනාටේ ඉන්න අයමනෙවෙයි. ඊට වඩා ප්‍රායෝගික මිනිස්සු. එ නිසා අපේ සිතුවිලි කැළඹනාම කැලතුනාම ප්‍රායෝගික ජීවිතයෙන් ගිලිහි යනවා. මහත්තුරන්ට මට කියන්නට ඕන දේ. ඒ නිසා සිහින ලෝකයෙන් පියවරක් ඔබබට තබා සැබෑ ලෝකයේ ගැහැනුන් සමඟ ජීවත් වෙන්නට ඔබ සිතිය යුතුයි. මෙහි අනිත් පැත්තත් මට ඒ විදිහටම කියන්නට තියෙනවා. අපේ රටේ බිරිින්දෑවරු නැත්තං කාන්තාවන් වෙනුවෙන් පූනික. ඒක තමයි ඔවුන් බලාපපුරොත්තු වෙන්නත් කාන්තාව වැඩට අපි නිකමට නිවසේ එකන වැඩ රාජකාරී ජීවිතයකට එලියට යන්නේ නැතුව. නිවසේ ගත කරන බිරිඳාත්. නිවසේ වැඩටික කරන ගමම්ම ඔය මවල පෙන්නන සාමිපුරුෂයන් පිරිමින් ටික දකිනවා බලනවා. ඔවුන් හිතාගෙන ඉන්නවා තමුන්ගේ සැමියත් උදෑසන යනකොට ඔලු අතගාලා මුහුණට. ආදර චුම්බනයක් එහෙම දේලා හරි අපූරුවට වාහනෙන් නැගලා වැඩටගල්ලා. කාර්යාලය තියෙන වැඩටක හරි ලස්සනට කරලා හවසටාපහු බෑකකත් අරගෙන ගෙදෙට්ට ගොඩවෙලා හිනාවිවීගේ ඇතුළට එකතුවේවිී ඇයි කියා. එහෙම ලෝකයක් අපි අපේක්ෂා කරනවා. එ පිරිමියගේ සියලුම දේවල් හරියට තියන්නට ඕනය කියලා අපි හිතනවා. ඔහු හරි කඩවසම් තරුණයෙක්වෙන්න ඕනය කියෙලා අපිහිතනවා. නිකමට බලන්න. අපේ රටේ මංගල දැන්වීමක් අරගෙන බැලුවම මංිස්සල්ලකිව අවමංගල දැන්කයන්නේ මංගල දැන්වීමක් අරගෙන බැලුවම කොයි තරන් සරුව සම්පූර්ණ ගැහැනුන් මිනිස්සුන් ඒවයි ඉන්නවාද කියලා. ඒවයි පිරිමින්ග කිසි අඩුපාඩුවක් නෑ සේරම හොඳින් තියෙනවා. ඒ වගේම තමයි ඒවයි ඉන්න ලියන්ගේෙත් කිසි අඩුපාඩුවක් නැපූනික සේරම තියෙනවා, අලි බොරුවක්. ඔොහොම මිනිස්සු ස්වර්ර්ුව සම්පූර්ණ සේරම හරි අය මේ රටේ ඉන්නවනන් මේ රට දැ මොනව වෙලති එන්න ඕනද. එනිසා අපි මේ සැබෑ යථාර්ථයට මුහුණදේ යුතුේ. මගේ රටේ බිරින්දෑවරුන්ගේ මට කරන්න තියෙන ඉල්ලීමේ නිසා උදෑසන වැඩට යන්න නිවසෙන් එලියට යන සැමියා යන්න තවත් යුද භූමියකට මිසක්කා. යුද භූමියකට නිිසක්කා නිසල නිසන්සල කැලයකට නෙවෙයි. යුද්ධ භූමියකට. බස්සකට නගෙන තැනසිත. උදෑසන නැගිට ැන්න සිට තියෙන්න්නේ මගේ මිත්‍රණනි යුද්ධයක්. සතනක්. යථාර්ථය එයයි. උදෑසන බස් එකේ කොහෝමහරි එල්ලිලා තෙරපිලා බසයෙන් බහින ඔහු හෝ ඇය දුවගෙන යනවා කාර්යාලයට. සමහර මහත්තුරුන් මා දකිනවා, ගෙනියපු කෑමටික කුසට දමාගන්නට තරම් වෙලාවක් නෑ. මම එය හරිද වැරදිද කියානෙවෙයි කියන්නේ සාමාන්‍ය මිනිසුන්ගේ ජීවිතයි මේ කියන්නේ. හරිද වැරදිගෙනකි පස්සහිතමු. කුසට හර ටිකවත් දමාගන්න වෙලාවක් නැති ඕවුන්. ගියපු ශෂණයකින් සමහරු ප්‍රධානයාගේ අන පනත්වොලට යතත්ව ජීවිතය වැඩ ටික පටන්ගන්නවා. බොස්ගෙන් ප්‍රශ්න ක්‍රශ්නමස්ලගෙන් ප්‍රශ්න ගණදනුකරුවන්ගේෙන් ප්‍රශ්න තවතව සේවක සේවිකාදයන්ගේ ප්‍රශ්න මේ සියල්ලට මූුණ දෙන අති ධාවනකාරී අති වේගවත් දවසක් ගත කරන ඔවුන් සමහට සාරීරි අවශ්‍යතාවයවත් ඉටුකරගන්නට වෙලාවක් නැතුව නැවතත් බස්වල එල්ලේ තෙරපේ නිවස්වලට එනකොට නිවසට එනකොට අපි ටෙලිනාටයේ දැක්ක සහමිපුරුෂයාම, ඒ සාමි පුදුෂයාම මේසාමි පුරුෂයයාගෙන් අපේක්ෂා කළ නොහැකි. මේ යථාර්ථය අපි ටිකක් හිමින් තේරුම්ගන්නට ඕනේ. එවිට අපිට පුළුවන් එන අප සිතුවිලි ටික තැම්පත් කර ගත්තාම තව සැරයක් මේවදිහා බලන්නට. මා මේ කියමින් සිටින්නේ මේ ගැහැන්වුන් හෝ පිරිමින් කරනදේ හරිී හෝ හැසිරන විදිය හොඳයි හෝ කියන කෙවෙේ. වග අපි වෙනම හිතන්න ටෝනේ. අපි ඉස්සල්ලම සිදුවමින් පවතින්නේ කුමත්්දයික ආතේරුන් ගත යුතුයි සිදුවමින් පවතින්නේ මේ කොට සවසන් කරන්නට ඔබට නැවත කියනදය. මගේ මිත්තුරරණේ මහත්තුරුණේ. අපිට සිහින ලෝකවල